මට මේ ප්‍රශ්නයට නම් තනි උත්තරයක් ඕනේ. මම අහන්නේ ලංකාවේ හීලෑලියත්තු සම්බන්ධයෙන්. දැනට ඔබතුමා දැක්ක ලංකාවේ ඉන්න ලස්සනම හීලෑතා කවුද? ලස්සනම ඇතා වාසනා තමයි, කතරගම වාසනා තමයි. ඔබතුමා කතරගම වාසනාව තෝරන්න හේතු කාරණා මොනවද? වාසනා හරි ගාම්භීර පෙනුමක් තියෙන උස අලියෙක්. හොඳට කුම්බස්තලේ උස්සගෙන ඉන්නේ, පිට ගානට තියෙනවා. කන් ලොකුයි, වලිගෙ දිගයි, හොඬෙත් දිගයි. නියපොතුත් ලස්සනයි, තාගේ නියපොතු ලස්සනයි. ඇඟ පිරිලා තියෙනවා. ඕව තමයි ඉතින් සාමාන්‍ය හේතු. සාමාන්‍ය ඒ කියන්නේ අලියෙක් අපි ඒකට කියන ඉහකර හරියට තියෙනවායි කියලා. ඒ කියන්නේ නිකම්ම නිකන් අලියෙක් නෙමෙයි. අලියා ඔළුව උස්සගෙන ගාම්භීර විදියට, මේ ඇත්තටම අපේ ප්‍රෞඩත්වයේ පෙන්වන සංකේතයනේ. එතින් ඒකට ගැළපෙන විදියට අලි ඇත්තටම එහෙම හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. කැලේ අලි ඔළුව උස්සගෙන ඉන්නේ නැහැ. කැලේ අලි ඔළුව පොඩක් පාත් කරන වගේ ඉන්නේ. ඉතින් ගෙදරක ඉන්න අලි එහෙම ලස්සන්ට ඉන්න. ඉතින් වාසනාගේ ඒ ලක්ෂණ ඔක්කොම වගේ තියෙනවා. වාසනා ලංකාවේ මේ ඇමතිතුමා විවියන් ගුණවර්ධන ඇමතිනිය දීපු විමලා කන්නංගර. විමලා කන්නංගර වාසනත් එක්ක ඔබතුමාගේ ගනදුනුව කොහොමද ඇති වෙලා තියෙන්නේ? වාසනා වාසනාට බේත් කරන මට කීප සැරයක් වාසනා ඉතින් කතරගම නිතරම ඉන්නේ. එමුණ නුවර පෙරහැර කාලට අපේ නුවරට එනවා. වාසනා එක දවසක මේ සීනති කරන්න වෙලා තියෙනවා මට. වාසනා කීප සැරයක් තුවාල වලට බේත් කරන්න. වාසනා එච්චර මිනිසුන්ට ඇඟිලි ගහන්න දෙන සතෙක් නෙමෙයි. ඉතින් එක සැරේක මට වාසනා මට මතකයි දැන් ඉන්න අජිත්, අද රජිත්ගේ තාත්තත් හිටියා මේ ජීවතුන් අතර. දැන් අජිත්ත් හිටියා, අජිත්ගේ තාත්තත් හිටියා. අපිට අලි ඇතාව සීනති කරන්න සිද්ධ වුණා අලි පන්තියේම මේ තුවාලට බෙහෙත් කරන්න. දැන් මම මේක සීනති කළා, සිහිය ගන්න බෙහෙතත් ගහලා ඉන්නවා. අලියාස් ඇස් ඇරියා හොඬෙත් හොල්ලනවා, හැබැයි නැගිටින්නේ. ඉතින් වාසනාව සීනති කළා. දැන් මට නුවර එන්නත් අවශ්‍යතාවය තියෙනවා. දැන් සීනති වෙලා බිම නිදාගෙන ඉන්නවා, හොඬේ හොල්ලනවා, ඇස් හොල්ලනවා, නැගිටින්නේ. දැන් මට ඌමනාවයි සම්පූර්ණ කකුල් හතරට ඉක්මනට ගන්න. ඉතින් මම අජිත්ගෙන් ඇහුවා, ඒ කියන්නේ අලි බලන අජිත්ගෙන් ඇහුවා, දැන් කොහමද අපි නැගිටන්නේ? මට කල්පනා වුණා මොකේද ඇත්තා බය කියලා. ඇහුවා මම. එතකොට කිව්වා කුකුල්ලොන්ට නම් බයයි කියලා. පස්සේ මං කිව්වා අජිත්ේ නම් කොහෙන් හරි ගිහිල්ලා කුකුලෙක් හොයාගෙන එන්න කියලා. ඊට පස්සේ අජිත් එළියට ගිහිල්ලා ඒක දේවාල වෙන වෙන දේවාල තියෙනවා, කුකුල්ලෝ හිටියා, කුකුලෙක් අරගෙන ආවා. ඊට පස්සේ එතන සෙනගත් 20ක් විතර හිටියා. මං කිව්වා මම දැන් මේ කුකුලා ඇතා ගාවට දානවා, ඕගොල්ලෝ ඒ වෙලාවටම කෑ ගහගෙන එන්න කියලා. ඊටද අපි ඔක්කොම ප්ලෑන් කරලා 1, 2, 3 කියලා මම කුකුල දැම්මා ඇතා ගාවට. අරගොල්ලෝ ඔක්කොම කෑ ගහගෙන ඇතා ගාවට ආවා. ඇතා බය වෙලා ටක් ගාලා නැගිට්ටා. එතකොට මට ඕන වැඩේ සිද්ධ වුණා. ඊට පස්සේ මම නුවර ආවා. ඒ කියන්නේ එළාවේ සිද්ධ වුණේ ඇත්තටම මං හිතන්නේ වාසනා බයට නිදාගෙන හිටියා. සිහිය තිබුණා, නැගිටින්න උවමනාව තිබුණා. ඒ උනට නැගිටින්නේ නැහැ, බයට නැගිටින්නේ නැතුව හිටියා. නමුත් නැගිටාන්ද මට එන්න පුළුවන් වුණා. නැත්තම් මම එතන මට රෑ වෙනකන් ඉන්න වෙයි. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිතසුව පිණිස